ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಆಚಾರ್ಯವರು ಮಹಾಚಾರ್ಯವರು ರಟದಾಲಯದ್ದಿ ಮಂಗ್ ಥಾಮತ್ ಐ ರಟದಾಲಯ ಅನ್ನೇ ನತ್ತೆ ಐ ಥಾಮತ್ ಲಂಕಾವಿ ಇನ್ನೆ ಕೇಳ ಗೊಡಕ್ಕಾಯಿ ಮಗಿಂಗ್ ಅಹನ ಇದಿರಿಯೇದಿ ತಮಂಗ್ ಅನಾಗತೇದಿ ಮನವಾದ ಕರಾಣೆ ಕೇಳ ಹಿತ ಹಿತ ಇನ್ನಾಯಟ ಸಂಹಾರ ವೆಲಾವಲ್ವಲದಿ ವರದಿ ತೀರ್ಣ ಗಣ್ಯ ನತಿವೆನ್ ಹಿಮತ್ ನೆತ್ತಂ ಸಂಹಾರ ಅವಸ್ಥಾವಲದಿ ಕೊಹಮದ ತೀರ್ಣ ಗಣ್ಣ ಓಣೆ ಕೇಳ ಹಿತಾಗಣ್ಣ ಬರಿವ ಇನ್ನಾಯಟ ಪೊಡಿ ಅದಹಸ್ಟಿಕಕ್ಕೂ ದೆನ್ನು ಬಲಾಗನ ತಮಾಯಿ ಮಂಗ್ ಅದ ಮೇ ಪ್ರಶ್ನೆಟು ಉತ್ತರೇ ಅರಗನ ಆವೆ ඉතින් මම් PhD එක කරන කාලේ මට රට දාලා යන්න තියා කිසිම දෙයකට හිතේ නිදහසක් තිබුණේ නැති කාලයක්. මම ඇල්ටි කිව්වා මම ડિප්‍රෙෂන් වලින් ගොඩාක් පීඩාවින්ද කාලයක් ඒක. ඒ කාලෙදී මට ලොකු තීරණ ගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ PhD එක ලංකාවේ කරා. ඒ කාලෙදී ඇත්තටම මම ඒ තීරණේ ගත්තේ ලංකාවේ PhD එකක් කරනවා කියලා තීරණේ ගත්තේ මට ඒ වෙලාවේ කරන්න තිබුණ හොඳම දේ විදිහට. ඒ කියන්නේ මං තීරණය කරා නම් ඒ වෙලාවේ පිටරටකට යන්න මට මගේ පෞද්ගලික ජීවිතේ බොහෝ තැන්වලදී සමහර තීරණ ගන්න සිද්ධ වුණා නොගැලපෙන තීරණ. ඉතින් ඒ නිසා මම හිතුවා මට ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි ඒ වෙලාවේ ගත්තේ කියලා. ඉතින් මං අදටත් හිතනවා මං ඒ වෙලාවේ හරිම තීරණේ තමයි ගත්තේ කියලා. මොකද මට ඒ වෙලාවේදී මම PhD එකට පිටරටකට ගියා නම් මට PhD එක ඉස්සරහින් ඒ රටේ නම දාගන්න තිබුණා. නමුත් මං එනකොට මගේ ආදරණීයයන් මට නැති වෙලා තියෙන්න තිබුණා. ඒ නිසා මං ඒ වෙලාවේදී මං මගේ ආදරණීයයන්ට මුල් තැන දුන්නා. මම කියන්නේ ඔයත් ලංකාවේ PhD එක කරන්න ඕනේ කියලා. ඔයාට පිටරටකට ගිහිල්ලා PhD එක කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඉතින් ඔයා ඒ තීරණේ ගන්න. නමුත් එහෙම කරන්න බැරි අය ඉන්නවා. සමහර වෙලාවට පෞද්ගලික ගැටලු නිසා, පෞද්ගලික ඒ තියෙන ප්‍රශ්න නිසා සමහර අයට පිටරටකට යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී මම ඔයාට කියන්නේ ඔයා ඒ වෙලාවේ හැටියට ඔයාට ඒක ලංකාවේ නම් කරන්න පුළුවන්. ඒ වෙලාවේ ලංකාවේදී ඒක කරන්න. ඉතින් පිටරටකට ගිහිල්ලාම PhD එක කරන්න ඕනේ කියලා ඔයා ජීවිතෙන් ලොකු කාලයක් වැය කරන්න එපා. පස්සේ මේක කරන්නම්, පස්සේ යන්න පුළුවන් කාලෙක මම මේක කරන්නම් කියලා. එහෙම කරපු අය හිටියා මගේ යාළුවෝ. නමුත් ඒගොල්ලන්ට බැරි වුණා අද වෙනකමුත් PhD එක කරගන්න. ඉතින් සමහර අයට එහෙම වුණා. සමහර අය පස්සේ කාලෙක ගිහිල්ලා PhD එක කරගත්තා. නමුත් මම ඒ වෙලාවේදී ඒක ලංකාවේ හරි කරගත්ත නිසා මගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට මට යන්න පුළුවන් වුණා මේ PhD එක දීලා. ඉතින් ඊට පස්සේ මම මොකද කරේ? මට ඕනේ වුණා PhD එකෙන් පස්සේ ප්‍රොෆෙසර්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඒකෙදි මට ඕන කරන සුදුසුකම් ටික, මගේ ක්වොලිෆිකේෂන්ස් ටික මට මෙහෙදි ලංකාවේදි හදාගන්න පුළුවන්කම තිබ්බා. මගේ ආදරණීයයන් බලාගෙන මට පුළුවන්කම තිබ්බා ඒ දේවල් බැලන්ස් කරගෙන කරගෙන යන්න. ඉතින් මං කරේ මෙහෙ ඉඳන් ඒ සුදුසුකම් ටික හදාගත්ත එක. ඉතාම වේගෙන් මට ඒ සුදුසුකම් ටික හදාගන්න පුළුවන් වුණා. මං ඊළඟ ප්‍රොමෝෂන් එකට ගියා. සමහර අය අහනවා මගෙන් දැන් මොකද කරන්නේ? මගේ PhD එකත් ලෝකල්, මගේ පෝස්ට් ග්‍රැජුවේට් ලෝකල් තියෙන්ටි, මං ආර්ට්ස් කරලා තියෙදි ඇත්තටම මේ දේවල් වල වටිනාකමක් නැද්ද? සමහර අය අහන ප්‍රශ්නයෝග. සමහර අය මට මූණටම hina වෙලා තියෙනවා මගේ PhD එක ලංකාවේ PhD එකක් නිසා. ඇත්තකතාව මේකයි, ලංකාවේ PhD එකක් වුණත් ඒක PhD එකක්. PhD එක කියන එක ලෝකෙ පිළිගන්න දෙයක්. ඉතින් බොහෝ රටවල් වල මේ PhD එක පිළිගන්නවා. ඉතින් සමහර රටවල් වලදී PhD එක ඒගොල්ලන්ගේ ඒ කෝසස් වලට, ඒ යුනිවර්සිටිස් වලට අදාළ විදිහට ඕන කරනවා. ඉතින් සමහර වෙලාවල් වලදී පිටරටක PhD එකක් ලංකාවේ PhD එකට වඩා වෙනස් කියලා සමහර තැන් පිළිගන්නවා. නමුත් ඔයාට ඕන නම් PhD එකක් කරන්න, ඔයාට පිටරටකට යන්න අවස්ථාවකුත් නැත්නම් ඒ අවස්ථාවේදී, එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඔයා ලංකාවේ PhD එකක් කරාට කිසිම ගැටලුවක් නැහැ. පිටරටවල වල අයත් ලංකාවේදි PhD කරනවා. ඊට පස්සේ දැන් මම ක්වොලිෆිකේෂන්ස් ටික ඔක්කොම හදාගෙන දැන් මම ප්‍රොෆෙෂන්ෂිප් එකටත් ඇවිල්ලා මගෙන් තාමත් අහනවා මම රට යන්නේ නැත්තේ ඇයි? මම ආර්ට්ස් කරපු නිසාද? මේක ගැටලුවක් ගොඩක් අයට. ගොඩක් අය හිතනවා එහෙම අපිට යන්න බෑ කියලා. සමහර අය කිව්වට PhD එක ලෝකල් කියලා ඒ අවසානය නෙමෙයි. ගොඩක් අය හිතන්නේ PhD එක ලෝකල් නම් ඒක අවසානය කියලා. නැහැ, ඒක අවසානය නෙමෙයි. මට ඕන නම් යන්න පුළුවන් පෝස්ට් ඩොක් එකකට පිටරටකට. එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් එකක් අරගෙන මට යන්න පුළුවන්. මොකද ඒ වගේ තැනකට යන්න, ඒ වගේ දෙයකට, ඒ අවස්ථාවන් ගැන මම හොඳට දන්නවා. ඒ වගේම ඒකට අවශ්‍ය කරන දැනුම, ඒ අවස්ථාවන් ගැන තියෙන දැනුම, ඒ වගේම ඒකට අවශ්‍ය කරන පසුබිම
ආර්ථිකමය පසුබිම සහ ඒකට අවශ්‍ය කරන වෙනත් දේවල් සියලුම දේවල් මම මේ වෙනකොට හදාගෙන ඉවරයි. ඉතින් මට දැන් වුණත් යන්න පුළුවන් කම තියනවා පිට රටකට ගිහිල්ලා ඕනනම් තවත් double PhD කියලා හිතාගෙන තව PhD එකක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් post doc එකක් PhD එකට පස්සේ කරන research එකක්. එහෙම කරන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙමත් නැත්නම් මට ඕන නම් ඇත්තටම පදිංචියට උනත් පිටරටකට යන්න පුළුවන්කම තියෙනවා. මම මේ දේවල් කිව්වේ ඔයාට ඔයාගේ ජීවිතේ තීරණ ගනිද්දී ටිකක් හිතන්න කියලා. සමහර වෙලාවල් වලදී අපි තීරණ ගනිද්දී පිටරටවල් ගැනම හිතලා අපේ දේවල් අපි ගොඩක් පහු කරනවා. තීරණ පහු කරනවා. එහෙම වුණාම අපිට සමහර වෙලාවට ලැබෙන්න තියෙන අවස්ථාව අපිට නොලැබී යනවා. මෙහි කරන්න පුළුවන් දේවල් ටික. මෙහි ගන්න පුළුවන් අවස්ථාවල් ටික. ඔයාට ගොඩක් අවස්ථාවල් තියෙනවා. මෙහිදී ඔයාගේ රැකියාව කරන ගමන් ඔයාට ඔයාගේ සුදුසුකම් ටික හදා ගන්න පුළුවන්. ලංකාවේදී ඒකට ඔයාට ඕන තරම් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේදී ඔයා ලබා ගන්න අධ්‍යාපනය. එහෙම නැත්නම් මෙහිදී ඔයා ලබා ගන්න සුදුසුකම් වෙන රටකට අදාළ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාගේ සුදුසුකම ඔයා ඉන්න තැන ඉඳගෙන හදා ගන්න. ඔයාලට පුළුවන්කම තියනවා නම් පිටරටකට යන්න. පුළුවන්කම තියනවා නම් ඇත්තටම ගිහිල්ලා ඒ ක්වොලිෆිකේෂන් එක හදා ගන්න. එපා කියන්නේ නැහැ. ගොඩක් වටිනවා. නමුත් එතනදිත් හිතන්න කොයි රටටද ඔයා යන්නේ කියලා. සමහර රටවල් වලදී ඔයා ලබා ගන්න සමහර ක්වොලිෆිකේෂන් සමහර තැන්වලදී ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හොඳට හොයලා බලන්න පිටරටකට කොහේ හරි ගිහිල්ලා මොකක් හරි කරන එක නෙමෙයි. ඇත්තටම ඔයාගේ ජීවිතේ ඉහලට යන්න පුළුවන් දේවල් ටික ඔයා කරගන්න. ඒක ඔයාට පුළුවන් තරම් ඉක්මනින් කරගන්න. දැන් මම තාම ලංකාවෙන් ගියේ නැත්තේ ඇයි? ඔය තියෙන සුසුකම් හොඳ නැද්ද? එහෙම නැත්නම් මේ සිරින් සුසුකම් වලට යන්න බැරිද? එහෙම එකක් නැහැ. මට යන්න පුළුවන්. මං කලිමුත් කිව්ව මට යන්න පුළුවන්. ඒ වගේම මගේ පවුලේ දෙතුන් දෙනෙක් ඇරුණාම මගේ පවුලේ ඉතිරි අය ඉන්නේ ඇමරිකාවේ. ඉතින් මට ඕනම වෙලාවක එහිට යන්නත් පුළුවන්කම තියෙනවා. ඕනනම් පදිංචියට යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ සියල්ලම එහෙම තියාගෙන මම තවදුරටත් ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඔයාලා දන්නේ නැහැ කොයිතරම් ඔපචුනිටීස් තියෙනවද කියලා. චුට්ටක් වටපිට බලන්න ඔයාලට ගොඩක් ඔපචුනිටීස් තියෙනවා. ඉතින් මට ඕන උනේ මට පහසුවෙන් මට ලේසියෙන් ඒ වගේම මගේ ආදරණීයයන් බලාගෙන මට කරන්න පුළුවන් මම කැමති විදිහට මගේ දේවල් ටික හදාගන්න ඒ කාලය ගන්නයි මට ඕනේ උනේ. දැන් මං නිදහස්. මගේ සියලුම දේවල් මං කරලා ඉවරයි. මගේ ප්‍රොමෝෂන්ස් වලට මං ගිහිල්ලා ඉවරයි. මගේ පාත් එක මං හදාගෙන ඉවරයි. මට යන්න තැන් තියෙනවා. මට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සඳහා දැනුම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන අනිත් සියලුම දේවල් තියෙනවා. ඉතින් එහෙම තියාගෙන මම තවදුරටත් ලංකාවේ ඉන්නේ. මං ගත්ත දේවල් ටික ඔයාලටත් කියලා දෙන්න ඕනේ. ඒ වගේම මම මගේ රටට ආදරේ. ඉතින් මගේ රටට මගෙන් කෙරෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මට උදව් කරන්න ඕනකම තියෙනවා අපේ දරුවන්ට. ඒ නිසා තමයි මම ඔයාලට කතා කරන්නෙත්. ඉතින් මං අනිත් හැමෝම කියන විදිහට දේවල් කරන්න ගියේ නැහැ. මට හිතුණ හොඳම දේ, මට ගැළපෙන දේ තමයි මම කරේ. PhD එක වුණත් ඒ වෙලාවේදී මම ලංකාවේදී කරා. ඒකෙන් කියන්නේ නැහැ මම හැමදාටම මෙහෙ ඉන්න ඕනේ කියලා. සහ මෙහෙ ඉන්නවාම කියලා. ඉතින් තීරණය කරේ නැහැ මෙහෙම ඉන්නවද එහෙම නැත්නම් රටකට ගිහිලා පදිංචි වෙනවද කියලා. තාමත් තීරණය කරේ නැහැ. දැනට මං හිතන්නේ මට පිටරටවල් වල ගිහින් එන්න, සංචාරය කරන්න, ඒ වගේම මේ කොන්ෆරන්සස් වලට යන්න, ඒ වගේම මගේ බිස්නස් වලට යන්න, ඒ වගේ දේවල් වලට ගිහින් එන්න මට පුළුවන්කම තියෙනවා. මම ඒකෙන් සතුටක් ලබනවා. ඉතින් අඩුපාඩුවක් කරදරයක් නැහැ දැනට මේ දේවල් මම හදාගෙන ඉන්න විදිහ මට. ඉතින් මං ඔයාලට කියන්නේ අනිත් හැමෝම කියන විදිහට රැල්ලට ඔයා ඉගෙන ගන්න කියලා රට යන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් යන්න. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාට මේ දේවල් පසුබිමේ දේවල් ටික හදා ගන්න පුළුවන් නම්, ඔයාට ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් නම්, මේ වෙලාවේදී ඔයාට මේ රටින් ගිහිල්ලා දේවල් ටික කරගන්න පුළුවන් නම්, මේ හැමදේමටම ඔයා ලෑස්ති නම් ඔයා යන්න. ඒක ගොඩාක් වටිනවා ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්න. ඒක ඔයා ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්න. හැබැයි එහෙම බැරි අයත් ඉන්නවානේ. ඒ අය කොයිම වෙලාවකවත් අතෑරලා දාන්න එපා ඔයාගේ දේවල් ටික. ඔයාගේ හීන ටික, එහෙම නැත්නම් ඔයාගේ අධ්‍යාපනය අතෑරලා දාන්න එපා. මමත් ඒ වෙලාවේදී අතෑරලා දැම්මනම් පස්සේ කාලෙක මං පුළුවන් කාලෙක මම මේක කරගන්නවා කියලා සමහර විට ඉතාම වේගෙන් මගේ ක්වොලිෆිකේෂන්ස් ටික හදාගන්න බැරි වෙන්න තිබ්බා. ඉතින් එහෙම වුණා නම් මගේ ජීවිත කාලය තමයි ඒකට වැය වෙන්නේ. ඉතින් මම පුළුවන් තරම් ඉක්මනින් පුළුවන් වෙලාවේදී පුළුවන් විදිහට මගේ ක්වොලිෆිකේෂන්ස් ටික හදාගත්ත නිසා මට මගේ කාලය ගොඩක් ඉතුරු වුණා. මම ඔයාලටත් කියන්නේ පුළුවන්කමක් තියෙනවා නම් යන්න. නමුත් බැරි නම්
ඔයාට එහෙම අවස්ථාවක් නැත්තම් ඔයාට එහෙම පහසුකමක් නැත්තම් ඒ වෙලාවේදී ඔයා ශක්තිමත් වෙන්න මෙහි තියෙන දේවල් මේ රටේ තියෙන අවස්ථාවන් හඳුනගෙන ඔයාට හරියන දේ තෝරගෙන ඔයා වැඩ කරන්න. ඉතින් ඔයාට පිටරටකට යන්න බැරි නම් ස්කෝලර්ෂිප් එකක් ගන්න බැරි නම් ඒ වෙලාවේදී ඔයාට ඒක කරන්න අපහසුයි නම් ඉතින් එහෙම වෙලාවවලදී පිටරටක ස්කෝලර්ෂිප් එකක් ගන්න බැරි වුණාට ඔයාට ලංකාවේදීම තියෙනවා ඔයාගේ පෝස්ට් ග්‍රැජුවේට්ස් වලට. ඉතින් මමත් ඒ විදිහටම කරා. මට පිටරටකට ඒ වෙලාවේදී යන්න බැරි වුණ නිසා මම ලංකාවේ තිබුණ සියලුම අවස්ථාවන් මං වෙනුවෙන් තිබුණ සියලුම අවස්ථාවන් මම හොයාගෙන මං ඒ දේවල් ලබා ගත්තා. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාටත් ඉක්මනින් ජීවිතේ හදිසි වෙන්න එපා කලබල වෙන්න එපා තීරණ ගනිද්දි හැමෝම කියන විදිහට ඔයාගේ ජීවිතේ තීරණ ටික ගන්න එපා බලන්න ගැළපෙනම විදිහ. ඇත්තම කියනවා නම් ඔයා ගන්න හැම තීරණයක්ම බලපාන්නේ වටේ පිටේ ඉඳගෙන කතා කියන අයට නෙමෙයි ඔයාටමයි ඔයාගේ අනාගතයටමයි. ඒ නිසා ඔයා තීරණ ගනිද්දි හිතලා බලන්න. ඉතින් ඔයා ඔයාගේ ජීවිතේ අතට ගන්න ඔයා හොඳම තීරණ ටික ගන්න හැමෝම කෑ ගහද්දි හැමෝම තීරණ ගන්න මෙහෙම කරන්න කියද්දි ඔයා ඔයා ගැන හිතලා ඔයාට ගැළපෙන හරිම තීරණේ ගන්න පුළුවන් තරම් මම ඔයාට කියන්නේ ඔයාගේ ජීවිත කාලය ඉතුරු කරගන්න. ඔයාට විඳින්න තියෙන කාලය ඉතුරු කරගන්න. ගොඩක් අය ලොකු කාලයක් විඳවනවා. ලොකු කාලයක් විඳවන්න එපා. පොඩි කාලයක් තියාගන්න විඳවන්න. ඒ කාලයේදී මහන්සි වෙන්න හොඳටම විඳවලා හොඳටම මහන්සි වෙලා ඒක හදාගත්තට කමන්නේ නැහැ. ලොකු කාලයක් ඉතුරු කරගෙන ඔයාට විඳින්න. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඉදිරියේදී මට තියෙන විඳින්න මට තියෙන මට කැමති දේවල් කරන්න මං හැමදේම හදාගෙන ඉවරයි. ඒ මං හරි වෙලාවේදී හරි තීරණේ ගත්ත නිසා.